සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ මාතරං වා පිතරං වා මච්ඡෝ ධම්මේන පෝසති ඉදේවනං තිකිච්ඡන්ති මාතා පෙත්ති භරං ජනං යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං ඉදේවනං පසංසන්ති පෙච්ච සග්ගේ පමෝදති ති අභව ප්‍රාප්ත වුණු ටීබී වීරසූරිය මහත්මා එම මැතිනිය ඒ වගේම ජස්ටින් බණ්ඩාරනායක මහත්මා එම මැතිනිය සිහිපත් කරගෙන ඒ දෙපළට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස එම පවුල්වල දුවා දරුවන් විසින් මෙම ධර්ම දේශනාවට දායකත්වය සපයනවා. දිවංගත වුණු ටීබී වීරසූරිය මහත්මා එම මැතිනිය ජස්ටින් බණ්ඩාරනායක මහත්මා සහ එම මැතිනිය ඇතුළු සියලුම වර්ග පරම්පරානුගත ඥාතීන්ට යහපත සැලසේවා. ඒ අය ප්‍රාර්ථනා කළ බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා කියලා අපි ඒ අගනුවර ප්‍රදේශයේ ජීවත් වෙන ඒ දුවා දරුවන්ගේ දායකත්වයෙන් ධම්සතර නාලිකාව ඔස්සේ අද මේ ධර්ම දේශනාව මේ විදියට ආරම්භ වෙනවා. ධර්ම දේශනාවට මාතෘකාව කළේ චද්දීස ජාතකයෙහි අන්තර්වන ධර්ම පාඨයක්. යමෙක් මව්පියන් දැහැමින් පෝෂණය කරයිද ඔහුට දෙවියෝ ප්‍රතිකාර කරති. යමෙක් මව්පියන් දැහැමෙන් පෝෂණය කරයිද ඔහු මෙලවදී පැසසුමට ලක්වේ පරලොව ස්වර්ගස්ත වෙයි සතුටු වෙයි කියන මේ මාතෘකාව පදනම් කරගෙන තමයි මේ කාලයට නියමිත මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. පින්වත්නි, අපේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ 84 කෝටියක් ධනය තිබුණු එක්තරා සිටු පවුලක ශ්‍රද්ධාවන්ත එකම දරුවයි හිටියේ. ඒ දරුවා සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදිලා ප්‍රවෘජා භූමියට පත් වුණා. ඉතින් ඒ දෙමව්පියෝ දෙපළ කිසිසේත්ම කැමති වුණේ නැහැ මේ තමන්ගේ එකම දරුවා සසුන් ගත වෙනවට. නමුත් උපවාස කරලා තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇතිවෙයි කියන බය නිසා ඒ දෙමව්පියෝ මේ උපවාස කරන දරුවා පැවිදිවෙන්ට අවසර ලබා දුන්නා. ඒ පැවිද්දත් එක්ක ටික කාලයක් යනකොට පින්වත්නි මේ දෙමව්පියෝ බොහෝසේ පරිහානියට පත් වුණා ලෞකික වශයෙන්. ඒ අයගේ ගෙවල් වල කර්මාන්ත කරපු කර්මාන්තකරුවෝ අවංක නොවි ඒ කර්මාන්ත විනාශ වෙන තැනට විවිධ විදියේ සොරමැරකම් කරමින් ව්‍යාපාර පවත්වාගෙන ගියා. එහි ප්‍රතිඵලය හැටියට අවසානයේදී මේ දෙමව්පියෝ දෙපළ හොඳටම ධනයෙන් පිරිහුණා. 84 කෝටියක් ධනය අහිමි වෙලා ගියා. ඉතින් මේ විදියට කාලයක් ගත වෙලා යද්දි මේ ස්වාමින් වහන්සේ බොහොම වීරයෙන් 12 අවුරුද්දක් එක දිගට බණ භාවනා කළා. 12 අවුරුද්දක් බණ භාවනා කිරීමෙන් කිසිඳු ආර්ය තත්වයකට මේ ස්වාමින් වහන්සේට පත් වෙන්න බැරි වුණා.
ඉතිං ඒ භාවනානුයෝගීව වාසය කළ ස්ථානයෙන් වෙනතකට ඇවිල්ලා උන්වහන්සේ සැවැත්නුවරින් බැහැර පිටිසර විහාරස්ථානයක වාසය කළා. එහෙම වාසය කරනකොට ওই සැවැත්නුවරින් පැමිණිච්ච ස්වාමින් වහන්සේ නමක් මේ ස්වාමින් වහන්සේ හඳුනාගෙන ඇහුවා, ඔබ දන්නේ නැද්ද ඔබේ දෙමව්පියෝ දෙපළ සම්පූර්ණයෙන්ම දිලිඳු බවට පරිවර්තනය වෙලා ඒ අයට තමාගේ නිවස පවා අහිමි වෙලා දැන් සිඟමනට වැටිලා යාචක ජීවිතයක් ගත කරනවා කියලා පණිවිඩයක් දුන්නා. ඉතින් මේකෙන් දැඩි කම්පණයට පත්වෙච්ච මේ ස්වාමින් වහන්සේ කැඳ ටිකකුත් හොයාගෙන තමන්ගේ දෙමව්පියන් සොයාගෙන සැවැත්නුවරට වැඩම කළා. ඊට පස්සේ මේ දෙමව්පියෝ දෙපළ වසර 12කට පස්සේ දැක්ක නිසා ඒ මෑණියන්ට පියාණන්ට මේ ස්වාමින් වහන්සේ අඳුරගන්න බැරි වුණා. හැබැයි කතා බහ කරලා අඳුරගත්තට පස්සේ හොඳටම කම්පාවට පත් වුණා. ඊට පස්සේ මේ ස්වාමින් වහන්සේ කල්පනා කළා, දැන් මගේ පැවිදි ජීවිතෙත් අසාර්ථක වුණා. දෙමව්පියන්ගේ සියලු ලෞකික යස ඉසුරු නැති වුණේ මම නිසා. ඒ නිසා මේ යන මේ අය දිව්‍ය අතීතෙක් මහාන ජීවිතය අතහැරලා දාලා සුරක්ෂිත කරගන්න ඕන කියලා ස්වාමින් වහන්සේ පිණ්ඩපාත චාරිකාවේ හැසිරෙමින් ලැබෙන පිණ්ඩපාත දානයෙන් තමන්ගේ දෙමව්පියෝ දෙපළ පෝෂණය කරන්න පටන් ගත්තා. හොඳ රෙද්දක් සිවුරු සඳහා ලැබුණොත් ස්වාමින් වහන්සේ කළේ ඒ රෙදි පාවිච්චි කළා තමන්ගේ මව්පියන්ට ඇඳුම් මහල දුන්නා. මව්පියන්ගේ පරණ ඇඳුම් අරගෙන තමන් සිවුරු සකස් කරගත්තා. ඉතින් පින්වත්නි, මේ විදියට කාලයක් ගත වෙලා යනකොට මේ ස්වාමින් වහන්සේගේ මාපිය උපස්ථානය පිළිබඳව සමාජය තුළ විවිධ විවේචන ඇති වෙන්න පටන් ගත්තා. ස්වාමින් වහන්සේලා ගිහියන් පෝෂණය කරනවා කියන චෝදනාව මේ ස්වාමින් වහන්සේට පැමිණියා සමාජයෙන්. ඉතින් ඊට පස්සේ මේ ස්වාමින් වහන්සේව බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිල්ලකින් එක්කගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ ඇහුවා, මහණ ඔබ ඇත්තද මේ ගිහියන් පෝෂණය කරනවා කියලා කියන්නේ? ඊට පස්සේ කිව්වා, ස්වාමීනි ඇත්ත කියලා. කවුද ඔබේ ඒ ගිහියන් කියලා විමසා සිටියා. ඒ වෙලාවේ පැහැදිලි කළා, ස්වාමීනි මම සිටු පවුලකින් ඇවිල්ලා පැවිදි වෙච්ච කෙනෙක්. 84 කෝටියක් ධනය තිබුණා. උපවාස කරලා තමයි පැවිදි වුණේ. මම තමයි ඒ පවුලේ එකම දරුවා. මාගේ වියෝව නිසා දෙමව්පියන් දැඩි කම්පාවට පත් වෙලා කර්මාන්ත ඔක්කොම බිඳ වැටුණා. ව්‍යාපාර ඔක්කොම පිරිහුණා. අම්මයි තාත්තයි දෙන්නම හොඳටම දිලිඳු වුණා. අවසානයේදී දෙමව්පියන් වාසය කළ සිටුමැදුරත් අහිමි වෙලා දැන් දෙමව්පියන් සිඟමනට වැටුණා. මමත් පැවිදි වෙලා වසර 12ක් එක දිගට යෝගාවචර ජීවිතයක් ගත කළා. මට ඒකෙන් කිසිදු ආර්ය තත්වයකට පත් වෙන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ ස්වාමීනි, මගේ දෙමව්පියන් නිසා මා කෙරෙහි මා තුළ ලොකු කම්පාවක් ඇති වුණා. ඒ කම්පනයත් එක්ක මම මේගොල්ලන්ව පිණ්ඩපාතයෙන් පෝෂණය කරන්න පටන් ගත්තා. ඒ මගේ දෙමව්පියන් කියලා බුදුරජාණන් වහන්සේට පෙන්වා සිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා, තතෝ සත්තා තස්ස උස්සාහං ජනේතු කාමෝ සුත්වා සාදු සාදූති තික්කන්තුන් සාදුකාරන් දත්වා ත්වං මයා ගතමග්ගේ ටිතෝ අහං පුබ්බේ චරියන් චරන්තෝ මාතා පිතරෝ පෝසේසීති. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ භික්ෂුවට පෙන්නවා, මහණ ඔබ මා විසින් ගනු ලබන මගම ගත්තා. භික්ෂුව ඒ භික්ෂුව තවදුරටත් මාපිය උපස්ථානය කෙරෙහි උනන්දු කරවන්න බුදුරජාණන් වහන්සේ තුන් විටක් සාදු සාදු කියලා සාදුකාර පවත්වලා ඔබ මා අනුගමනය කළ මගෙහිම යන්නේහිය. මම පෙර අත්භවයෙහි මව්පියන් පෝෂණය කළේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් දැන් අද මේ පින්වත්නි, අපි මේ ධර්ම දේශනාවට මාතෘකාව කළ
චද්දිස ජාතකයේ වර්තමාන කතාව තමයි මම ඔබට ඔය පැහැදිලි කළේ. මේකට අදාළ අතීත කතාව බුදුරජාණන් වහන්සේ ආරාධිතව ඊළඟට දේශනා කළා. පින්වත්නි, අතීතයේ කම්පිල්ල කියලා රටක් තිබ්බා. ඒ රටේ රජකරේ උත්තර පංචාල කියන රජතුමා. ඒ උත්තර පංචාල රජතුමාගේ මෙහෙසියට දරුවෙක් ඉපදුනා. අතීතයේ කර්ම දෝෂයක් නිසා වෛර බැඳගෙන ආපු යක්ෂණියකට මේ දරුවා ගොදුරු වුණා. ඉපදිච්ච දවසේම ලා මාංශ පේශි ඇති බිලිඳා පැහැරගත්ත යක්ෂණිය මුරු මුරු කියන හඬින් ඒ දරුවා කා දැම්මා. ඒ රජතුමාගේ දෙවනි දරුවත් මේ යක්ෂණියට ගොදුරු වුණා. යක්ෂණියගේ ගොදුරක් බවට පත් වුණා. ඒ විදියටම අනතුරට ලක් වුණා. ඊට පස්සේ පින්නතුනි, තුන්වෙනි දරුවා ඉපදුනා. ඒ තුන්වෙනි දරුවා ඉපදුනාට පස්සේ දැඩි ආරක්ෂාවක් රජතුමාටත්, ඒ වගේම රජගෙදරටත් ලොකු විපතක් කරන මේ යක්ෂණියගෙන් ළමයව බේරගන්න දැඩි ආරක්ෂාවක් කළා. එතකොට ඒ ආරක්ෂාව මැද වුණත් මේ යක්ෂණිය අතහැරියේ නැහැ තමන්ගේ උත්සාහය. මේ දරුවා පැහැරගත් ආරක්ෂක වලලු බිඳගෙන ඇවිල්ලා. ඊට පස්සේ පැහැරගත්තාම ආරක්ෂක බටයෝ මේ යක්ෂණිය පසුපස අවියායුධ අරගෙන එලවන්න පටන් ගත්තා. ඊට පස්සේ එහෙම එලවගෙන යනකොට යක්ෂණිය දරුවා එතනම කා දැම්මේ නැහැ. ඊට පස්සේ ළමයාවත් අරගෙන එහෙම පසුපස ලුහු බඳින ආරක්ෂකයන්ගෙන් බේරෙන්න ජලය සහිත කානුවකට ඇතුල් වුණා. ඊට පස්සේ මේ ළමයා තුරුල් කරගෙන කානුව දිගේ යනකොට ළමයා මේ යක්ෂණියගේ ලයට තුරුල් වුණා. ඊට පස්සේ දරුවා කල්පනා කළා මේ අම්මා වෙන්න ඇති කියලා. එහෙම කල්පනා කරලා යක්ෂණියගෙන් කිරි උරා බීමට පියයුරු තුඩ තමන්ගේ මුවට ලං කරගත්තා. මේකත් එක්කම පින්වත්නි, යක්ෂණියට දරු සෙනෙහස පහළ වුණා. ඒ යක්ෂණියට කිරි එරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ යක්ෂණිය කල්පනා කළා මේ ළමයා මම හදා ගන්නවා කියලා. මට අමුතු සෙනෙහසක් මගේ හදවතේ පහළ වුණා. පපුවෙන් කිරි එරෙන්න පටන් ගත්තා මේ දරුවා නිසා කියලා. දැන් යක්ෂණිය මේ ආහාරය පිණිස ගන්න ගිය මේ දරුවා ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා දරු සෙනෙහසින් මේ ළමයව ඇති දැඩි කරන්න මේ යක්ෂණිය ආරම්භ කළා. අරගෙන ගිහිල්ලා මේ ළමයව මේ ගල් ගුහාවක තියාගෙන අමු සොහනක් ආශ්‍රිතව දැන් කිරිපොවමින් මේ ළමයා සකස් කරනවා. ටිකක් අතපය දැඩි වුණාට පස්සේ ළමයාටත් මිනිමස් කන්න පුරුදු කළා. ඊට පස්සේ මේ ළමයා වැඩිවියටපත් වුණාට පස්සේ මිනිමස් අනුභව කරමින් හොඳට පෝෂණය වුණා. ඊට පස්සේ ටික කාලයක් ගත වෙනකොට මේ යක්ෂණිය මේ ළමයාට දුන්නා මේ මායාකාරී මුලක්. ඒ වනාන්තරයෙන් ගලවා ගත්ත. ඒකට හේතුව ඒ මායාකාරී මුලක් දෙන්නේ සැඟවි මිනිමස් අනුභව කරන්න. යක්ෂයෙක් නොවන නිසා, මිනිසෙක් නිසා එයාට මායාකාරී බලයක් දුන්නා. මිනිසුන්ව අල්ලගෙන සැඟවි ගිහිල්ලා මිනිමස් කමින් ජීවත් වෙන්න අවශ්‍ය කරන ජීවිකාව සකස් කළා. ඉතින් දැන් අමුසොහනට ගිහිල්ලා මිනිමස් කනවා. හැබැයි මෙයාගේ පේන්නේ නැහැ. සමහර වෙලාවට මිනිසුන්ව අල්ලගෙන ග්‍රහතනය කරනවා, පේන්නේ නැහැ. මෙහෙමත් කාලයක් ගත වෙලා ගියා. මෙහෙම යද්දී අර කම්පිල්ල රටේ උත්තර පංචාල රජුරුවන්ට හතරවෙනි දරුවා ඉපදුනා. ඒ තමයි චද්දිස. චද්දිස කියලා නම තියන්නේ යක්ෂණියගෙන් බේරිලා ජීවිතය තහවුරු කරගත්ත නිසා. ඊට පස්සේ චද්දිස කුමාරයා බොහොම දක්ෂයි. දෙමව්පියන්ට බොහෝසේ ආදර ගෞරවය කළා. ඒ චද්දිස කුමාරයා යුවරජ තනතුරට පත් වුණා. දෙමව්පියන්ගේ ඇවෑමෙන් ධාර්මිකව රජකම් කරන රජෙක් බවට පරිවර්තනය වුණා. අපේ බෝසතාණන් වහන්සේ මේ චද්දිස රජතුමාගේ අග්‍ර මහේසිකාවගේ කුසේ පිළිසිඳ ගත්තා. ඉතින් අලීන සත්තු කියන නමින් අපේ බෝසතාණන් වහන්සේ ඒ විදියට පිළිසිඳගෙන නිසි වයස් පත් වුණාට පස්සේ
දෙමව්පියන්ට තිබිච්ච ආදර ගෞරවය නිසාම යුවරජ තනතුරට පත් කළා. දැන් මෙහෙම කාලයක් ගෙවිලා යනකොට දැන් අර ඔබට මං කලින් කිව්වා මේ ඒ මිනිමස් කන යක්ෂයාගේ යක්ෂණිය ටික දවසකින් එහෙම කාලයක් ගෙවිලා යනකොට ආය කර්මානුරූපව යක්ෂණියගේ ජීවිතේ නැති වෙලා ගියා. ඒ යක්ෂණියගේ ජීවිතේ නැති වෙනවත් එක්කම මේ කුමාරයාට තිබිච්ච අර මායාකාරී බලයත් නැති වෙලා ගියා. ඒ මායාකාරී බලය නිසා සැඟවි ඉඳගෙන මිනිමස් කෑමේ හැකියාව කුමාරයාට තිබුණා. හැබැයි දැන් ඒ මායාකාරී බලය අහිමි වෙච්ච නිසා දැන් අමුසොහොන් වලට ගිහිල්ලා මිනිමස් කනකොට අනිත් අයට දෘශ්‍යමාන වෙන්න පටන් ගත්තා. එතකොට පෙනිපෙනීම මිනිමස් කන මේ පුජ්‍යලයා මිනිස්සු පෝරිසාද කියන වචනයෙන් හඳුන්වන්න ගත්තා. ඉතින් රජතුමාට ගිහිල්ලා පැමිණිලි කරා මේ මිනිමස් කන මිනිස්සයව අල්ලගන්න. මෙයා මේ ගිනි දවාලේ මිනිසුන් අරගෙන ගිහිල්ලා මරාගෙන කනවා. ඒ නිසා මෙයාව බේරගන්න කියලා. මෙයාව අත්අඩංගුවට අරගෙන දඬුවම් පමුණුවන්න කියලා. ඉතින් පින්වත්නි මේ පුජ්‍යලයා අල්ලන්න විවිධ විදියට උපක්‍රම යෙදුවා. ඒ වගේම රජයේ හමුදාව යෙදුවා. නමුත් ඒ මේ පුජ්‍යලයාව අල්ලන්න යොමු කරන සියලු පිරිස් යුද හමුදාව පවා මේ පුජ්‍යලයාට බය වෙලා පැනලා දුවන්න පටන් ගත්තා. ඉතින් එක දවසක් මේ පුජ්‍යලයාව අල්ලන්න ගිහිපු රාජපුරුෂයන් දෙකඩ වෙලා බිය වෙලා මේ පුජ්‍යලයා පෝරිසාදයට බය වුණා, රාජපුරුෂයෝත් බය වුණා. ඒ බිය තැති ගැනීම නිසා පෝරිසාදයා ඈත ප්‍රදේශයකට ගිහිල්ලා ඒ වනාන්තරයේ සහිත මාර්ගයක් අසල නුගගසක නවා තැන්ගත්තා. ඊට පස්සේ ටික කාලයක් එතන ජීවත් වෙනකොට ඒ පාරේ යන පාරේ තොටේ යන මිනිසුන්ව ඝාතනය කරලා අනුභව කළා. ඉතින් මෙහෙම කල් ගෙවිලා යනකොට ඒ ප්‍රදේශයට ඇතුල් වුණා මේ ගැල් 500ක් සහිත බ්‍රාහ්මණෙක් වෙළඳාම යන්න. එතකොට ඒ ගැල් මේ 500ක් සහිත පිරිස වෙළඳාම යනකොට ඒ මාර්ගය ආරක්ෂා කරන්න ආරක්ෂක සැකවල් යොදාගත්තා. ඒ ආරක්ෂාවල් නිසා යක්ෂයාගෙන් කරදර පැමිණෙන එකක් නැහැ කියලා මේ බ්‍රාහ්මණය අනුමාන කළා. හැබැයි ටික දුරක් යනකොට ගැල් 500ක් බ්‍රාහ්මණයා සමග යක්ෂයාට ගොදුරු වුණා. ඊට පස්සේ ඒ මාර්ගය ආරක්ෂා කරන ආරක්ෂක පිරිස එයාලට කිව්වා වනපල්ලන් කියලා. ඒ වනපල්ලන්ගේ ප්‍රහාරය නිසා මේ පෝරිසාදයා බියට තැති ගැනීමට ලක් වෙලා නැවතත් තමන් ඉඳපු නුග වෘක්ෂය ළඟටම ගියා. දැන් මේ බිය තැති ගැනීම නිසා විවිධ විදියට රජයෙන් කරදර එනවා. පෝරිසාදයා දින 7ක්ම නිරාහාරව ඒ ස්ථානයට වෙලා හිටියා. ඉතින් රජතුමා මේ කාලෙකින් විහාර යාත්‍රාවේ එහෙම නැත්තම් රජවරු ක්‍රීඩාව පිණිස දඩය මේ යනවා, වනාන්තරවල ක්‍රීඩා කරනවා. දඩකෙලිය සඳහා රජතුමා පිරිස පිටත් වෙන්න සූදානම් වුණා. එහෙම සූදානම් වෙනකොට මාතු පෝසක නන්ද කියලා බ්‍රාහ්මණෙක් ඒ රජගෙදරට ආවා. ඇවිල්ලා රජතුමාට දුන්නා ගාථාවල් 4ක්, මහානුභාව සම්පන්නයි, ඔබතුමා මේ ගාථා 4 කියවන්න කියලා. ඉතින් බ්‍රාහ්මණ පිරිස පිරිය අරගෙන රජතුමා සඳහන් කළා මම විහාර යාත්‍රාවේ යෙදෙන්න සූදානම, එහෙම නැත්නම් දඩේමේ යෙදෙන්න, ඔබ වහන්සේලා මම එනතුරු රජමාලිගාවේ නවා තැන් ගන්න කියලා ඒ බ්‍රාහ්මණ පිරිස නතර කරලා බ්‍රාහ්මණ ආගන්තුක සත්කාර කරන්න කියලා පිරිසට පවරලා රජතුමා දඩේමේ ගියා. ඉතින් දඩේමේ ගිහිල්ලා මුවෙක් පසුපස ලුහු බැඳලා ඒ මුවාව ඝාතනය කරගෙන දෙකඩ කරගෙන කදේ එල්ලාගෙන යද්දී ඔය නුගගස අසලට පැමිණුණා. පැමිණුණා යක්ෂයාට ගොදුරු වුණා. පැමිණිච්ච ගමන් යක්ෂයා කල්පනා කරා අද මගේ ආහාරය හරි කියලා. එහෙම කල්පනා කරලා කිව්වා ඔබ මේ ස්ථානයට ආවා, දැන් මගේ ගොදුරක් බවට පත් වුණා කියලා.
රජතුමා දැඩි බීතියට පත් වුණා මේ පුජ්‍යලයා දෙස බැලීමෙන්. ඔහු තුල තිබිච්ච ස්වභාවය දැකලා රජතුමා ජීවිත දානය ඉල්ලා සිටියා. ඉතින් ඒ වෙලාවේ පෝරිසාදයා කිසිසේත්ම ඒකට කැමති වුණේ නැහැ. නමුත් රජතුමා සඳහන් කළා මේ මහානුභාව සම්පන්න පුරුෂය මම මගේ බ්‍රාහ්මණ පූජකවරුන්ට පොරොන්දුවක් වුණා මේ ඒ අයට සම්මාන සත්කාර කරනවා කියලා නතර කරලා ආවේ. ඒ නිසා මගේ ආගමික කටයුත්තට අවස්ථාව සලසා දෙන්න ඊට පස්සේ නැවතත් ඔබ වෙත අනිවාර්යයෙන්ම එනවා මීට වඩා සත්කාර සහිතව කියලා. මාගේ ජීවිතේ ඊට පස්සේ ඔබට ගොදුරු කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ පින්වත්නි මේ විදිහට රජතුමාට අවස්ථාව සැලසුණා පෝරිසාදයාගෙන් බේරිලා යන්න. මොකද රජවරු පොරොන්දුවක් දුන්නහම ඒ කාලය තුල පෝරිසාදයන් අතර පවා යකුන් යක්ෂණියන් අතර පවා රජවරු පිළිබඳ දැඩි විශ්වාසයක් ඇති වෙලා තිබ්බා. හැබැයි අද කාලේ වෙනකොට නම් අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම රජවරු පිළිබඳ කිසිදු විශ්වාසයක් රටේ රටවැසියන්ට නැති තත්ත්වයට මේ කලි යුගය තුල ලෝකය හැඩගැස්විලා තිබෙනවා. හැබැයි එදා එහෙම නෙවෙයි. එදා රාජධර්ම අනුව රජවරු පෝරිසාදයව පවා විශ්වාස කළා. ඒ විශ්වාසය මත පෝරිසාදයා රජතුමාට අවසර දුන්නා නැවත ගෙදර ගිහිල්ලා එන්න පුළුවන් කියලා. ඉතින් පින්වත්නි මේ දැන් මේක ලොකු ඛේදවාචකයක් ජීවිතයේ ගොදුරක් බවට පත් වුණා. ඊට පස්සේ අර බ්‍රාහ්මණවරුන්ට සත්කාර කරපු රජතුමා තමන්ගේ අලීන සත්ත කියන කුමාරයාට කතා කරලා කිව්වා පුතේ රජකම බාර අරගෙන රටවැසියන් කෙරෙහි ධාර්මිකව රට පාලනය කරන්න කියලා. ඉතින් පින්වත්නි මේ අලීන සන්ත කියලා කියන්නේ මව්පියන්ට ගොඩාක් ආදරය කරපු හොඳ දරුවෙක්. ඉතින් අලීන සන්ත කුමාරයාට ගැටලුවක් ඇති වුණා පියාණෙනි ඔබ වහන්සේ ෂණිකව මාහට රාජ්‍ය බාර ගන්න කියලා. මේ විදිහට කියන්නේ මොනවා හරි මගේ අතින් වරදක්වත් වුණාද, මට පවරපු කටයුතු කෙරෙහි මම සෑහීමකට පත් වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ හිතනවාද, කුමක් නිසා එක පාරට මට මේ රජයේ පවරනවාද, මට ඔබ වහන්සේගෙන් තොරව රජකම් කිරීමේ හැකියාවක් නැහැ කියලා ඒ අලීනසන්ත පුත්‍ර රත්නය රජතුමාට ප්‍රකාශ කළා. ඉතින් ඒ වෙලාවේ මේ රජතුමා සඳහන් කළා පුතේ මට හරි කරදරයක් වුණා. පහුගිය දවසේ විහාර යාත්‍රාවේදී මම මිනීමස් කන පෝරිසාදයට ගොදුරු වුණා. ඔහුට මම පොරොන්දු වුණා නැවත ඒ ස්ථානයට එන බව. ඒ නිසා ඔබ ධාර්මිකව රට පාලනය කරන්න මම මගේ ජීවිතය පෝරිසාදයට දෙන්න යනවා කියලා. දැන් මේ වෙලාවේ පින්වත්නි මේ ජාතක කතාවෙන් පෙන්වන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් දෙමව්පියන් පෝෂණය කරපු කෙනෙක්. එතකොට උන්වහන්සේගේ අනුගාමිකයෝ හැටියට මේ සසර දුකින් මිදෙන්න නම් අනිවාර්යයෙන්ම අපි හැමෝටම පුළුවන්කම ලැබෙන්න ඕන ජීවිත පරිත්‍යාගයෙන් මව්පියන් පෝෂණය කරන කෙනෙක් බවට පරිවර්තනය වෙන්න. ඒ වගේ අපේ බෝසතාණන් වහන්සේගේ චරිතේ බොහෝ අවස්ථාවන් අපිට දකින්න ලැබෙනවා ජීවිත පරිත්‍යාගයෙන් තමන්ගේ මව්පියන් පෝෂණය කරපු අවස්ථා. ඒ අවස්ථාවන් අතර එක අවස්ථාවක් තමයි මේක. ඉතින් ඒ නිසා මේ වෙලාවේ සැනසීම ඇති කරගන්න ඕන අපිට මේ වගේ ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබීම පිළිබඳව. මොකද තමන්ගේ මව්පියන් පෝෂණය කරන අය හැටියට ඒ අගනුවර ප්‍රදේශයේ පදිංචි දිවංගත වුණු TB වීරසූරිය මහත්මයා, ඒ වගේම එම මැතිනිය ජස්ටින් බණ්ඩාරනායක මහත්මයා සහ එම මැතිනිය කියන මේ දෙපළගේ දුවදරුවන් තමයි අද මේ ධර්ම දේශනාවට ප්‍රධාන දායකත්වයේ සපයන්නේ. එතකොට ඒ අය මව්පියන්ට ආදරය කරන නිසා තමයි සහභාගීත්වයෙන් තොරව දම්සතර නාලිකාවට ආරාධනා කරලා ධර්මයේ කෙරෙහි තියෙන සාදර ගෞරවය නිසා මේ විදියට ඒ ධර්මදානමය පිනට දායකත්වයේ සපයන්නේ. එතකොට මේ අලීන සන්ත කියන කුමාරයා ඊට පස්සේ මව්පියන්ට වැඳලා අවසර ගන්නා මේ පියාණන් වහන්සේගේ පෝරිසාදයාට ගොදුරු වීම කියන එක මම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඒ නිසා පියතුමනි ඔබගේ ජීවිතයත් මගේ ජීවිතයත් එක සමානයි. මේ රටට වටින්නේ ඔබගේ ජීවිතය මේ අවස්ථාවේ. ඒ නිසා මම කැමතියි ඔබ වහන්සේ වෙනුවෙන් මගේ ජීවිතය පරිත්‍යාග කරන්න කියලා පුත්‍ර රත්නය
පියා වෙනුවෙන් ඒ පෝරිසාදයාට ගොදුරු වෙන්න ඉදිරිපත් වුණා. එතකොට මේක නිකන් විහිළුවකට බොරුවකට කරපු එකක් නෙවෙයි. සත්‍ය වශයෙන්ම ඒ පියා සහ පුතා අතර තියෙන පියපුතු සෙනෙහස කියන එක මේ පෝරිසාදයාට ගොදුරු වෙන්න කරපු යෝජනාව තුලම අපිට පේනවා. ඉතින් ඒ වෙලාවේ මේ කියනවා මේ අලීන සන්ත කුමාරයා, පියාණෙනි ඔබ වහන්සේ ෂණිකව මාහට රාජ්‍ය බාරගන්නේ කියලා කිව්වේ මොකක් හරි මගෙන් වරදක් වුණාද කියලා එහෙම අහලා, ඊට පස්සේ පෙන්නනවා මේ පුතේ ඔබ පෝරිසාදයාට ගොදුරු වෙන්න තීරණය කිරීම මට මහ දුකක්. ඒ නිසා ඔබ එසේ කරනවා නම් මමත් ඔබ සමග පැමිණෙනවාය කියලා මේ අලීනසන්ත කුමාරයා රජතුමාට ප්‍රතිඥා දුන්නා. ඒක සඳහන් වෙන්නේ අටුවාවේ, පෝරිසාදයාගෙන් මිදීමක් ඔබට කිසිවිටකත් නැහැ. ඔබ යන්නෙමි නම් මමද පැමිණෙන්නෙමි. එතකොට මේ අලීනසන්ත කුමාරයා කියනවා, පියාණෙනි එහෙම වුණාට පස්සේ අපි දෙන්නගෙම ජීවිතය අහිමි වෙලා මේ රට විපතටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේකට ඉදිරිපත් වෙනවා. අපි දෙදෙනාගේ ජීවිතය අපි මේ මම පරිවර්තනය කරගත්තා. මගේ ජීවිතය ඔබ ගන්න, ඔබේ ජීවිතය මට දෙන්න කියලා මේ වෙලාවේ මම පරිවර්තනය කර ගැනීමක් කරා. ඒ නිසා මට මේකට අවස්ථාව සලසා දෙන්න කියලා. එතකොට මේ රජතුමා කියනවා, පුතේ ඔබ මා වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්න ඉදිරිපත් වීම ඒක සත්පුරුෂ ස්වභාවයක්. එහෙම වුණත් පෝරිසාදයාගේ හුල් වලින් ඇනලා ඔබව මරා දැමීම මට ජීවත් වෙනවට වඩා දුකක්. ඒ නිසා මට කිසිසේත්ම ඒකට ඉඩකඩ දෙන්න බෑ කියලා එහෙම කියද්දි මේ පුත්‍ර රත්නය දෙමව්පියන් වැඳ අවසර ගත්තා. ඒ අවසර ගන්නකොට එදා ඒ අග්‍ර මහේසිකාවට මේ දුක දරාගන්න බැරිව ඇය සිහිසුන්ව ඇද වැටුණා. ඒ වගේම රජතුමා තමන්ගේ ලයෙහි අත්ගසාගෙන අඬන්න පටන් ගත්තා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ, දැන් මේ දරුවා පෝරිසාදයාට ගොදුරු වෙලා අවසానයි, දැන් එයා තීරණය කරා යන්න ඕන කියලා. ඊට පස්සේ අලීනසන්තගේ මව්පියෝ දෙපළ රජතුමත් අග්‍ර මහේසිකාවත් සත්‍යක්‍රියාවක් කළා. මොකද ඒ සත්‍යක්‍රියාව මේ රජතුමා කියනවා මේ සෝම, වරුණ, මහබඹ, සඳ, හිරු කියන මේ දෙවියන්ගේ ආනුභාවයෙන් පෝරිසාදයාගෙන් ගැලවිලා ඔයාට නැවත රාජ්‍යයට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා, ආශිර්වාද කළා. ඊට පස්සේ මව මේ විදිහේ ප්‍රකාශයක් කළා. දැන් ඔය රාමායනේ තියෙන විශේෂ ස්ථානයක් තමයි රාමකුමාරයා දණ්ඩණයට ගොදුරු වෙද්දී රාමකුමාරයාගේ මව කරපු ආශිර්වාදය. ඒක රාමායනේ තියෙන ඒ ආශිර්වාදය හරීම දුක්ඛාන්තයක්. ඉතින් මේ මෑණියන් ඒ රාමකුමාරයාට ආශිර්වාද කරපු ආකාරයටම තමන්ගේ ලයෙහි අත් ගසාගෙන මේ අලීනසන්ත කුමාරයාට ආශිර්වාද කළා. ඒ වගේම සහෝදරියක් එතන හිටියා. ඒ සහෝදරිය කියනවා, මාගේ සහෝදරයා ඉදිරියේ මම මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා. මේ සහෝදරයා ජීවත් වෙලා ඉන්න කාලය පුරාම ඇති තැනත් නැති තැනත් මට කවදාවත් රිදවීමක් කරලා නැහැ. දැන් සාමාන්‍ය සහෝදරයෙකුට සහෝදරියකට සමන්ගේ සහෝදරයා පිළිබඳව එහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙන්නේ ඒක සත්‍ය නිසා. දැන් මේක සත්‍යක්‍රියාවක්නේ. ඒ සහෝදරිය කියනවා, මාගේ මේ සහෝදරයා කවදාවත් ජීවත් වෙලා ඉන්නකන් මා ඉදිරිපිටත් නැති තැන දිවත් මගේ හිත රිදවීමක් කරලා නැහැ. ඒක සත්‍යයක්. ඒ සත්‍යානුභව බලයෙන් මේ මිනි මස් කන පෝරිසාදයාගෙන් ඔබට ගැලවී එන්න ලැබේවා කියලා ආශිර්වාද කළා. ඒ වගේම එතන හිටියා මේ අලීනසන්ත කුමාරයාගේ බිරිඳ. ඇය ප්‍රකාශ කළා, ඔබත් මමත් එකිනෙකා සිතින්වත් ඉක්මවා නැති බව සත්‍යයක්. දැන් මේක හරි දුර්ලභ දෙයක් පෞල් ජීවිතයක. මොකද මේ එකිනෙකා සිතින්වත් එකිනෙකාගෙන් තොරව හිතක් ඇති කරගත්තේ නැහැ කියලා තමයි මේ කියන්නේ. එතකොට දැන් මේ අලීනසන්ත කුමාරයාට කියනවා, ඔබ කිසිවිටකත් මගෙන් තොර හිතක් ඔබට පහළ වෙලා නැහැ කියලා.
එතකොට තමන්ගේ ස්වාමි පුරුෂයා පිළිබඳ එක පැත්තකින් ඒ විශ්වාසය. ඊට පස්සේ අනිත් පැත්තෙන් කියනවා ඔබෙන් තොර වෙනත් කෙනෙකු පිළිබඳ සිතක්වත් මට පහළ වෙලා නැහැ. ඒක සත්‍යයක්. ඒක සත්‍යයක් නම් ඔබට පෝරිසාදයාගෙන් ගැලවිලා එන්න ලැබෙනවාමයි කියලා ආශිර්වාද කළා. එතකොට මේ ආශිර්වාදයේ මැද ඔන්න ජන මේ අලීනසන්ත කුමාරයා අර මහ වනාන්තරේ ඒ නුගගස ආශ්‍රිත ප්‍රදේශයට තනිවම ගමන් කළා. එහෙම ගමන් කරාට පස්සේ දැන් දිනේ හරි පෝරිසාදයා කල්පනා කරා මේ ශාස්ත්‍රීය රජවරු කියලා කියන්නේ උපක්‍රමශීලී ගහකට නැගලා බලාගෙන හිටියා දැන් රජතුමා එනකම්. එනකොට වෙනත් කෙනෙක් එන්නේ. ඊට පස්සේ පෝරිසාදේ අහනවා මහත් වූ ඍජු වූ මනෝඥ වූ මුහුණක් ඇති ඔබ කවර හේතුවක් නිසා මා සමීපයට ආවේද කියන මේ ලස්සන මුහුණක් තියෙන මනෝඥ වූ පෙනුමක් තියෙන ඔබ මගේ ළඟට ආවේ කුමක් නිසාද? මේ වනයේහි වාසය කරන මිනිමස් කන්නේ කියලා මාව හඳුනන්නේ නැද්ද ඔයා? අහලා නැද්ද? මේ වනාන්තරේ ජීවත් වෙන මම මිනිමස් කන කෙනෙක්. ඒ නිසා ඔබ කුමන සුවයක් ප්‍රාර්ථනා කරගෙනද මේ ස්ථානයට ආවේ? මම මිනිමස් කන කෙනෙක්. ඇයි ඔයා මෙහි ආවේ කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා මේ රෞද්‍ර පෙනුමක් ඇති ඔබ ගැන මම නොදැන මේ ස්ථානයට ආවේ නැහැ. මම ඔබ ගැන හොඳටම දන්නවා. මම පියාගේ ජීවිත දානය ලබා දීලා පියා වෙනුවෙන් මිය යණ්ඩයි මෙතෙන්ට ආවේ කියලා ඍජුවම ප්‍රකාශ කරා. මම තමයි අලීනසන්ත. ඊට පස්සේ පින්වත්නි මේ පියාට ජීවිත දානය දීලා මෙහෙට පැමිණියා කියලා කිව්වහම පෝරිසාදයා මෙයා ගැන ලොකු ප්‍රසාදයක් ඇති කරගෙන කියනවා තව කෙකු වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීම ඉතා දුෂ්කර දෙයක්. ඔබ ඉතා දුෂ්කර කාර්යයක් තමයි කරලා තියෙන්නේ කියලා. දැන් ඔබ හිතන්න මේක මේ කෙනෙකු බියගන්වන සිද්ධියක්. දැන් අපි කෙනෙක්ව ගොදුරට ගන්න ඝාතනය කරන්න ඉන්න වෙලාවක ඝාතනයට ලක් වෙන්න ඉන්න පුජ්‍යලයා නිර්භීතව ඇවිල්ලා අපි ඉදිරියට ඇවිල්ලා යා මරණයට මුහුණ දෙන්න කැමතියි කියලා කිව්වහම මරන්න යන මිනිස්සයා බය වෙනවා. එහෙම දෙයක් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට වීර කැප්පෙටිපොළ අධිකාරම්තුමා මරණයටපත් කරනකොට ඒ අවස්ථාවට සහභාගී වෙච්ච ආණ්ඩුකාරයා යුද හමුදාව ඒ වගේම ගෙලසුන් කරන මේ මිනිස්සයා මේ හැම කෙනාම දැඩි භීතියටපත් වුණා ඒ වීර කැප්පෙටිපොළ අධිකාරම්තුමාගේ නිර්භීත භාවය නිසා. එතකොට ඒක මේ මරණානුස්සතිය වඩලා ධර්මයේ පිළිබඳ ලොකු අවබෝධයක් ඇති කරගෙන පුජ්‍යලයක් තුල හටගන්න තත්වයක්. අපේ බුදුරජාණන් වහන්සේ පාරමිතා ධර්මයන් ප්‍රගුණ කරපු නිසා ජාතිය පිළිබඳවත් මරණය පිළිබඳවත් හොඳටම අවබෝධ කරගත්ත උත්තමයෙක්. ඉතින් ඒ නිසා කියනවා කිසි කලෙකත් මම රහසිගතව ප්‍රසිද්ධියේ පාපයක් කරලා නැහැ. ඒ නිසා මට මේ මරණයත් පිළිබඳවත් ජාතිය පිළිබඳවත් එහෙම ලොකු දෙයක් මගේ ජීවිතේ එහෙම භීතියක් නැහැ. ඒ නිසා මම ඉපදිච්ච දවස් ඉඳලම නිවැරදිව ජීවත් වෙච්ච කෙනෙක්. මේ සංස්කාර ධර්මයක් ලෙස හටගන්න ජීවිතය පිළිබඳවත් එහි මරණය පිළිබඳවත් මං හොඳටම අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා පියාණන් වහන්සේට අභය දානය දීලා මම මෙතෙන්ට ආවේ ඔබ කැමති විදියකට මාව ගොදුරු කරගන්න කියලා කිව්වා. එතකොට මෙහෙම කියනකොට මේ පෝරිසාදයා තව ටිකක් බය වුණා. ඉතින් ඊට පස්සේ මෙයා කල්පනා කළා මේ පුජ්‍යලයා මහානුභාව සම්පන්න කෙනෙක්. මේ මහානුභාව සම්පන්න පුජ්‍යලයෙක් මරලා ආහාරයට ගත්තොත් මට ලොකු විපතක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ පුජ්‍යලයා උපක්‍රමශීලීව පළවා හරින්න ඕන කියලා කල්පනා කළා. එහෙම කල්පනා කරලා කිව්වා හා හොඳයි ඔබ ওই තරම් මරණයට මුහුණ දෙන්න නිර්භීත පුජ්‍යලයෙක් නම් ඔබේ ජීවිතය මට කැමති විදියට මං ගොදුරු කරගන්නවා කිව්වා. මේ හොඳට අරටුව තියෙන දර එකතු කරලා ගිනි ගොඩක් හදන්න කියලා. ඊට පස්සේ දැන් මේ අලීනසන්ත කුමාරයා ගිහිල්ලා හොඳට අරටුව සහිත දර එකතු කරලා විශාල ගිනි ගොඩක් සකස් කළා. ඒ ගිනි ගොඩ සකස් කරලා ඉවර වෙලා කිව්වා ඔන්න දැන් ගිනිමැලේ සම්පූර්ණයෙන්ම සකස් කරා අඟුරු බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඔබට මගේ ජීවිතයේ අවශ්‍ය විදිය කියන්න. ඒ අවශ්‍ය විදියට මම මේකට ගොදුරු වෙලා ජීවිතය දෙනවා. ඔබට අනුභව කරන්න අවශ්‍ය විදිය කියන්න. මම මේකට පණින්න ඕනද, එහෙම නැත්නම් මේක ආශ්‍රිත විඳගෙන තැවෙන්න ඕනද, කොහොමද මගේ ජීවිතය ඔබට අවශ්‍ය කියලා කියන්න කියලා යලි යලිත් සඳහන් කළා. ඊට පස්සේ මේ පෝරිසාදයා සඳහන් කළා මහානුභාව සම්පන්න
ඔබ වැනි කෙනෙකු මරා අනුභව කිරීමෙන් මගේ හිස හස් කඩකඩ පැලී යන්න පුළුවන්. ඒ නිසා ඔබව මරා අනුභව කරන්න මං කිසිසේත්ම කැමති නෑ, මං ප්‍රතික්ෂේප කරනවා කියලා කිව්වා. ඊට පස්සේ ඇහුවා, ඔබ මේ මාව මරා අනුභව කරන්න අකමැති නම් ඇයි මේ ගිනි නැලයක් පත්තු කරන්න කියලා මට කිව්වේ? මරන්න අකමැති නම් ගිනි මැලයක් දල්වන්න කියලා කිව්වේ ඇයි කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා, ඔබව පරීක්ෂා කරන්නයි මං එහෙම කළේ කියලා. ඊට පස්සේ කිව්වා, මේ මනුස්ස ලෝකේ ආපු මම පරීක්ෂා කරන්න ඔබට මම ගැන කවර පරීක්ෂණයක්ද? මම තිරිසන් ජාතියේ ඉපදිලා ඉඳෙද්දිත් සක්‍ර දේවේන්ද්‍රයා මගේ ජීවිත දානය පරීක්ෂා කරන්න ඇවිල්ලා මම හාවෙක් හැටියට ඉපදිලා ඉන්න ජාතියේදී මම සක්‍ර දේවේන්ද්‍රයාට ජීවිතේ පරිත්‍යාග කරනවා දැකලා ඒක බලාගෙන හිටපු චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා මගේ රූපය අරගෙන ගිහිල්ලා මේ චන්ද්‍ර ස්ඵුටයේ සිතුවම් කළා. ඔබට අදත් හඳ දිහා බලනකොට ඒ මගේ ජීවිත පරිත්‍යාගය කියන එක දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක පරමත්ත පාරමිතාව කියලා කියන්නේ යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන එක. ඒක සාමාන්‍ය පුජ්‍යලයකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, බෝධිසත්වවරුන්ට පමණක් කරන්න පුළුවන් එකක් කියලා දැන් මේ කරුණු ටික පැහැදිලි කරාට පස්සේ පෝරිසාදය තවත් බය වුණා. තිරිසන් ජාතිය ඉපදිච්ච ආත්මවලත් මේ විදියට ජීවිතය අත්හරින්න නිර්භීත වෙච්ච කෙනෙක් මනුෂ්‍යාත්මයේ ඉපදුනාට පස්සේ මොනතරම් මහානුභාව සම්පන්න කෙනෙක් වෙනවද? මොහුගේ ජීවිතයට අනතුරක් කරන්න ගියොත් එහෙම මට දැඩි විපතක් සිද්ධ වෙනවා කියලා ඊට පස්සේ අවසානයේදී කිව්වා, මහානුභාව සම්පන්න පුරුෂය, ඔබ යන්න, ඔබ ගිහිල්ලා රාජ්‍ය දැහැමිව කරන්න, ඔබේ දෙමව්පියන් සමග යහපත් ජීවිතයක් ගත කරන්න කියලා ආශිර්වාද කළා. ඉතින් ඊට පස්සේ පින්වත්නි, මේ අලීන සත්ත කුමාරයා කල්පනා කළා මේ පුජ්‍යලයා යක්ෂයෙක් වෙන්න බෑ. ඒකට හේතුව මේ පුජ්‍යලයා ඇස්පිල්ලම් ගහනවා. යක්ෂයෝ ඇස්පිල්ලම් ගහන්නේ නැහැ. ඊළඟට මේ පුජ්‍යලයාගේ හෙවණැල්ල පේනවා. ඒ හෙවණැල්ල පේන නිසා මෙයා යක්ෂයෙක් වෙන්න බෑ. ඒ විතරක් නෙමෙයි, මේ පුජ්‍යලයා බය වෙනවා. යක්ෂයෝ බය වෙන්නෙත් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම මොහු මිනිසෙක් වෙන්න ඕන කියලා අනුමාන කළා. ඊට පස්සේ දැන් අලීනසන්ත කුමාරයාට මතකයි මේ තමන්ගේ රජගෙදර තාත්තා අම්මා තාත්තා කියපු අතීත කතාව. තාත්තගේ සහෝදරයෝ 3 දෙනෙක්ම යක්ෂණියකට ගොදුරු වුණා කියලා කලින් එතුමා අහලා තියෙනවා. ඒ වගේම එතුමාට මතක් වුණා මේ 3 වෙනි දරුවා යක්ෂණිය විසින් ගොදුරු කරගත්තේ නැහැ, දරුවෙක් හැටියට අරන් ගිහලා හැදුවයි කියලා එහෙම ආරංචියක් තිබ්බා. ඊට පස්සේ කුමාරයා අනුමාන කළා, එහෙමනම් ඒ පුජ්‍යලයා තමයි මෙයා ඒ පුජ්‍යලයා වෙන්න ඕන කියලා අනුමාන කරලා කිව්වා, ඔබ යක්ෂයෙක් වෙන්න බෑ. ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ මනුෂ්‍ය ජීවිතයක තියෙන ලක්ෂණ මිනිසෙකුගේ ලක්ෂණ බොහෝසේ තියෙනවා. ඒ නිසා ඔබ මනුෂ්‍යෙක්. අපේ රජ පෙළපතේ මෙන්න මේ විදිහේ කතාවක් තියෙනවා. ඔබේ මෑණියන් වෙච්ච ඒ යක්ෂණිය ඔබ දරුවෙක් හැටියට රජගෙදරින් තමයි ඩැහැගත්තේ. පළවෙනි දරුවෝ දෙන්නම ඇය විසින් කා දැම්මා. 3 වෙනි දරුවා කෙරෙහි දරු සෙනෙහස ඇති වෙලා ඔබ සකස් කරගත්තා. ඔබ තමයි මේ මිනිසා කියලා දැන් මේ අලීනසත්ත කුමාරයා මෙයාට සඳහන් කළා. ඔබ මිනිසෙක්, ඔබ මේ යකෙක් නෙවෙයි කියලා. ඉතින් මේක පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති නිසා ඊට පස්සේ කිව්වා, එහෙමනම් ඔබට මේක පිළිගන්න මොනවා හරි සාක්ෂියක් තියනවද? ඔබ පිළිගන්න කෙනෙක් ඉන්නවද කියලා. ඊට පස්සේ කිව්වා, මේ ස්ථානයේ ඉන්නවා මීට නොදුරු ප්‍රදේශයක ඉතාම සුපින්වත් තාපසවරයෙක්. අපි ඒ ස්ථානයට යමුයි කියලා දැන් මේ අලීනසන්ත කුමාරයා සමග තාපසයා ඉන්න තැනට ගියා. තාපසයා යනකොටම නුවණින් බලලා ඇහුවා, මේ ලොකු තාත්තයි පුතයි දෙන්න මොකද මේ වනාන්තරේ කරන්න කියලා. ඊට පස්සේ බැලුවහම මේ තමන්ගේ තාත්තගේ ලොකු සහෝදරයා තමයි මෙයා. ඊට පස්සේ පිළිගත්තා. පිළි අරගෙන දැන් මේ ජනසන්තව මේ අලීනසන්ත කුමාරයාට සම්පූර්ණයෙන්ම ජීවිත දානය දීලා අලීනසන්ත කුමාරයා මේ තමන්ගේ රාජ්‍ය බලා පිටත් වුණා. පිටත් වෙන්න කලින් පන්සිල් ආරක්ෂා කරමින් නිවැරදි පුජ්‍යලයක් බවට පරිවර්තනය වෙන්න කියලා මේ පෝරිසාදයට අවවාද කළා. ඊට පස්සේ රජගෙදර පිරිස මේ පුජ්‍යලයා ගැන දැනගෙන නැවතත් වනාන්තරයට ඇවිල්ලා රාජ්‍යයට ගිහිල්ලා රාජ්‍යය බාරගන්න ඔබ තමයි මේ රජපත් පෙළපතේ වැඩිමලා කියලා
එහෙම ආරාධනාවක් කරා. ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරා පෝරිසාද. පෝරිසාද තාපසයා ගාව පැවිදි වුණා. පැවිද්දෙක් බවට පරිවර්තනය වුණා. ඊට පස්සේ ධර්මය අවබෝධ කළා. එතනින් පස්සේ පෝරිසාදයාට ආරාධනාවක් ලැබුණා රජගෙදර රජ උයනේ මේ ජීවත් වෙන්න කියලා. රාජකීය ආරක්ෂාව මැද. ඊට පස්සේ රජතුමා ඊට අවශ්‍ය කරන පහසුකම් සැලැස්සුවා. එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් මේ කතාවේදී පින්වත්නි අපිට පෙන්වන්නේ ජීවිත පරිත්‍යාග කරපු අවස්ථාවක් තමන්ගේ දෙමව්පිය වෙනුවෙන්. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මේ කතාව නිමාවටපත් කරලා බුදුරජාණන් වහන්සේ අර මව්පියන්ට සලකපු භික්ෂුවට මේ කරුණු ටික සඳහන් කළාම ඒ භික්ෂුව ධර්මය අවබෝධ කළා සෝවාන් ඵලයට පත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පූර්වාපර සන්ධි ගලපලා මේ ජාතක දේශනාව නිමාවටපත් කළා. ඒ පූර්වාපර සන්ධි ගැලපීමේදී පෙන්නවා එදා මේ රාජ්‍යයේ හිටපු දෙමව්පියෝ දෙන්න තමයි අද මේ සුද්ධෝදන රජතුමා සහ මහා මායා දේවිය. ඒ කියන්නේ අතීතයේ කම්පිල්ල රටේ ඉඳපු ඒ කම්පිල්ල රජතුමා තමයි සුද්ධෝදන මහරජතුමා. ඒ වගේම මේ කම්පිල්ල රටේ එදා චද්දිස නමින් රජ වෙලා හිටපු සුද්ධෝදන මහා මායා දෙන්න තමයි මේ රජපෞලේ ප්‍රධාන වැඩිහිටියෝ දෙන්න. එදා පෝරිසාදය හැටියට ඉපදිලා හිටියේ අද අඟුලිමාල මහරහතන් වහන්සේ. දැන් ඔබට තේරෙනවා ඇති මේ සංසාරේ පාරමිතා ධර්මයන් පුරණ අයට පවා විවිධ පටලැවිලි සිද්ධ වෙන්න පුළුවන්. විවිධ විපත් සිද්ධ වෙන්න පුළුවන්. වෛර ක්‍රෝධවලට ග්‍රහණය වෙන්න පුළුවන්. මිනීමස් කෑම වගේ ඉතාම දුර්දාන්ත ක්‍රියාවලීන්ට ගොදුරු වෙන්න පුළුවන් සසර පුරුදුවල හැටියට. ඉතින් ඒ නිසා පින්වත්නි මේ කතාවෙන් එක පැත්තකින් පෙන්නනවා මේ බියකරු සසර අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා සිතා මේක ගැට සහිතයි පැටලිලි සහිතයි. අන්තෝ ජටා ඇතුළෙත් ගැට පිටත් ගැට ගැටස්සෙත් ගැට. ඒ නිසා මේ තරම් පැටලිලි සහිත ගැට සහිත තේරුම් ගන්න අමාරු විවිධ ජාති ඇති නැවත නැවත උපදින මේ බියකරු සසරේ ගමන් කරන එක පාරමිතා ධර්මයන් පුරපු අයට පවා දුර්දාන්ත වූවා නම් පාරමිතා නොපුරන අශෘතවත් සත්වයන් හැටියට අපිට මොනතරම් දුර්දාන්ත වෙයිද කියන එක පිළිබඳව අපිට මේ කතාවෙන් පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාම සසර කෙරෙහි දැඩි බයක් ඇති කරගන්න ඕන මේ කතාවත් එක්ක. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ පූර්වාපර සන්ධි ගලපලා පෙන්නනවා මේ අලීන සන්ත කුමාරයා හැටියට එදා යක්ෂයාට බිලිවෙන්න කැමති වුණේ අද ලෞතුරා බුද්ධත්වයට පත්වෙච්ච මමයයි කියලා පූර්වාපර සන්ධි ගැලපීමෙන් කතාම නිමාවට පත් කළා. එතකොට මේ චද්දිස ජාතකය කියන එක මේ ජාතකට්ට කතාවේ ඉතාම උසස් විදියට පැහැදිලි කරලා තියෙනවා. මේ පිළිබඳව ගැඹුරට කියවලා කරුණු අවබෝධ කරගන්න කැමති අය මේ ජාතකය කියවීම සහ අටුවාව කියවීම ඉතාම වැදගත් වෙනවා. එහෙම කියවලා මේක පිළිබඳ දැනුම වර්ධනය කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් තමන්ගේ මව්පියන් පෝෂණය කරන කෙනෙක් බවට පරිවර්තනය වෙලා මේ බියකරු සසර ගමන නිමා කරන්න අවශ්‍ය කරන කුසල් රැස් කරගන්න කියලා අපි ඔබ හැම දෙනාටම සිහිපත් කරනවා. ඉතින් ඒ ධර්මදේශනාව අවසන් කරන වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා මේ ජාතක දේශනාව ශ්‍රවණය කරලා තමන්ගේ මව්පියන් ජීවිත පරිත්‍යාගයෙන් පෝෂණය කරන දරුවෙක් බවට පරිවර්තනය වෙන්න ඒ තුලින් ඔබ කෙරෙහි ඇතිවන ධර්මානුදර ප්‍රතිපත්ති පිනක් හැටියට දිවංගත වූ TB වීරසූරිය පියාණන් එම මැතිනිය ඒ වගේම ජස්ටින් බණ්ඩාරනායක පියාණන් එම මෑණියන් ඒ දෙපළ ඇතුළු සියලු වර්ග පරම්පරානුගත ඥාතීන් මේ ධර්ම දානමය පින අනුමෝදන් කරගෙන ඒ අයගේ භවගාමී ජීවිත සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා අපි සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ ධර්ම දානමය පින්කමට දායකත්වය සපයන ඒ TB වීරසූරිය පවුලේ දුවා දරුවනුත් ඒ වගේම ජස්ටින් බණ්ඩාර නායක පවුලේ දුවා දරුවන් හැම දෙනාමත් මට විශේෂයෙන් සඳහනක් කරා. කිසිම කෙනෙකුගේ නම් සඳහන් කරන්න එපා. මියගිය දෙමව්පියන්ගේ දරුවන් විසින් මේ පින්කම සිදු කරනවා කියලා විතරක් සඳහන් කරන්න කියලා.
ඉතින් ඇත්තටම ඒ සඳහන හරි ශ්‍රේෂ්ඨ දෙයක් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් බවට පරිවර්තනය වෙන්න අවශ්‍ය කරන හැඟීම සහ මාර්ගය ඒ තුල තියෙනවා. ඒ කියන්නේ ඔබ ඍජුවම මේ ධර්ම මාර්ගය හොඳටම තේරුම් අරගෙන ජීවිතයේ යථාර්ථවාදී කරගත්ත අය කියලා මම විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි එහෙම නම් සඳහන් නොකර යම්කිසි දාන පින්කමක් කරන්න කැමති වෙන්නේ සම්පූර්ණයෙන්ම තෘෂ්ණාව නැති කරගැනීමේ චේතනාවෙන්ම. මේ ජීවිතය තුළ තිබෙන තෘෂ්ණාව නිසාම දුක ඇතිවෙනවාය. මේ සසරේ අපි මේතරක් කාලයක් සන්දාවතන් සංසරතන් කියන ඒ අනවතග්ග සංයුක්තේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව නිරන්තරයෙන් අපි මේ සසර ගමනක ඉන්නේ තෘෂ්ණාව නිසාමයි කියන එක අවබෝධ කරගත්ත අය මුලාවෙන් මෝහයෙන් කිසිවිටකත් මමත්වය එක්ක ජීවත් වෙන්න බලන්නේ නැහැ. ඉතින් නම සඳහන් කිරීමම කිසියම් ආකාරයක මමත්වය නැමැති තෘෂ්ණාව හටගන්න බලපානවා. ඉතින් ඒ නිසා මම ඒකත් මේ වෙලාවේ අගය කරන්න ඒ වචන කීපේ සිහිපත් කළේ. අවසාන වශයෙන්ොත් අපි ප්‍රාර්ථනා කරනවා අගනුවර ප්‍රදේශයේ ජීවත් වෙන ඔබ හැම දෙනාගේම ජීවිත චිරාත් කාලයක් ධර්මඥානය සාක්ෂාත් කරගන්න නිදුක්ව නිරෝගීව දිගාසිරි සම්පත් සහිතව චිරාත් කාලයක් පවතිවා. ඔබ හැම කෙනෙකුටම රැකවරණය සැලසේවා. දුක් ගැහැටක් නැතිව බොහොම සිහි කල්පනාවෙන් ඒ ටීබී වීරසූරිය පවුලේ දරුවන්ටත් ජස්ටින් බණ්ඩාරනායක පවුලේ දරුවන්ටත් හැම දෙනාටම මේ උතුම් ධර්ම දානයාගේ ආනිසංස බලයෙන් ජීවිතයේ ස්වාභාවිකව අවසන් කරන තුරු නිදුක්ව නිරෝගීව චිරාත් කාලයක් කටයුතු කරන්නට වාසනාව සැලසේවා. මේ පුණ්‍ය ධර්මයාගේ ප්‍රතිවිපාකය මියගිය සියලු සම්‍යදෘෂ්ටික දෙවියෝ අනුමෝදන් කරගෙන ඒ ටීබී වීරසූරිය පවුලේ දුවා දරුවනුත් ජස්ටින් බණ්ඩාරනායක පවුලේ දුවා දරුවනුත් චිරාත් කාලයක් ආරක්ෂා කරගනිත්වා. හැම දෙනාටම සැප ලැබේවා. දෙවියෝද මේ පිණින් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරගනිත්වා. දෙවියන්ටත් ඒ මියගිය නෑයන්ටත් ඔබ අප හැම දෙනාටමත් ජාත්‍යාදී දුකින් නිදහස්ව ලබන අමාමහ නිවන් පිණිසම මේ ධර්ම දානමය පින හේතු වාසනා වේවා කියලා හැම දිනාම සාදු 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 කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සුභ